The Big Story. හිටපු ළමා කටයුතු රාජ්‍යමැතිනේ විජයකලා මහේශ්වරන් මහත්මිය පසුගිය ජූලි දෙවනදා යාපනයේ පැවති උත්සවයක් අතරතුර දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් LDTE සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට ප්‍රකාශයක් සිදු කළේ රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද එහි සිටි පසුබිමකයි. අපි ජීවත් වෙන්න ඕන නම් නිදහසේ පාර යන්න ඕන නම් අපේ ළමයි පාසල් ගිහින් නැවත එන්න ඕන නම් යළිත් උතුරු නැගෙනහිර LDTE අත උසවන්න ඕන. විජයකලා මන්ත්‍රීවරයෙකේ මෙම ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවට විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වූ අතර ඇති වූ බලපෑම මත ඇය සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන්ද ඉල්ලා අසුණා. කෙසේ වෙතත් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාසය ඇය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරමින් ඉකුත් ජූලි 24 වනදා ඇයගෙන් ප්‍රකාශයක්ද සටහන් කරගත්තා. ප්‍රකාශයක් ගැනීම සඳහා යළිත් ඇයව අද දින කැඳවා තිබූ අතර එලෙස පැමිණි අවස්ථාවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාසය විසින් මන්ත්‍රීවරයව අත්රන් උඩ ගැනුණා. අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ සංවිධානාත්මක අපරාධ කොට්ටාසයේ භාර නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කළා. පොලිසිය ඇයට එරෙහිව කරුණු වාර්තා කර තිබුණේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තයේ ප්‍රකාරවයි. එම අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා සැකකාරිය රිමාන්ඩ් භාරයට පත් කිරීම සඳහා ඉදිරිපත් කරන හේතු මොනවාදැයි නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ එවැනි සුවිශේෂී කරුණු කිසිවක් නොමැති අතර මෙම සැකකාරිය මහජන නියෝජිතවරයෙක් බැවින් අධිකරණයේ මගහැර යාමක් සිදු නොකරනු ඇතැයි උපකල්පනය කරන බවයි. කෙසේ වෙතත් සාම්ප්‍රදායික ලෙස ඉල්ලා සිටින ආකාරයට මෙම සැකකාරියද රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසයි නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සැකකාර විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරිය රුපියල් 105ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කළ අතර පැමිණිල්ල නැවත දෙසැම්බර් මාස 7 වනදා කැඳවීමට නියම කළා. එදින සැකකාරිය සම්බන්ධයෙන් ගන්නා නීතිමය ක්‍රියාමාර්ග මොනවාද යන්න අධිකරණය දැනුවත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට දැනුම් දුන්නා. The Big Story.